साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो बुद्धाय पिन्नस्वामिनांसे। श्रद्धावंत वासनावंत पिन्वत्नी, ए भाग्यवत अरहत सम्मा संबुद्धराजानन वहांसेगी मिहिरि निर्मल श्री सद्धर्मय असुरेन सुंदरु निवन मग सदाहम कथिकावत सदाम साकाच्छाव समगिन पिन्नस्वामिनांसे समगिन अपि मे दिनवल साकाच्छा करन्ने सतर सम्यक् प्रधान वीर्य गेन ඉතින් මේ සතර සම්‍යක් ප්‍රධාන වීරියට පැමිණෙන්නට උපකාර වන බුදු දේශනා සූත්‍ර පිටකය තුලින් හොයාගෙන ඒ ගැනයි කතා කරන්නේ. පසුගිය සතිය අපි කතා කළා අරක සූත්‍රය, ඒ වගේම ඊට කලින් පඨම මරණ සති සූත්‍රය. ඉතින් අද දවසේ ස්වාමින් වහන්සේ සමගින් ද්විතීය මරණ සති සූත්‍රය, ඒ වගේම තීති සූත්‍ර ආදී බුදු දේශනා ඇසුරු කරගෙන මේ වීරිය උපදවා ගන්න අයුරු කතා කරගෙන සූදානම් වෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ මේ සඳහා අපට උපකාර වෙනවා. මේ භාගතුන් වහන්සේ ළඟට මේ දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ගාතාවක්. භාගතුන් වහන්සේකට පිළිතුරු ගාතාවක් දේශනා කරනවා. දෙවි කෙනා කියන දේ නිවැරදි නම් භාගතුන් වහන්සේ පින්න ස්වාමීන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒක එකතු කරන්න වෙනස් කරන්න දෙයක් තිබුත් භාගතුන් වහන්සේ වෙනස් කරලා දේශනා කරනවා. ඉතින් මේ මේකෙදිත් අපිට මුණ ගැහෙන අවසරයි ස්වාමීන් වහන්සේ. මේ සත්‍යාවියෝ මට්ඨෝ ඩයමානෝව මත්තකි කාමරාගප්පහානාය සතෝ භික්ඛු පරිබ්බජේ කියලා. ඒ කියන්නේ සතකින් පහර කාපු, ආයුධකින් පහර කෑ වගේ හිස ගිනි ගත්තා වගේ මේ ඒ භික්ෂු කාමාශාව නැති කරලා දාන්න සිහිනුවණින් ඉන්න ඕන කියලා තමයි දෙවි කෙනා කියන්නේ. භාගතුන් වහන්සේ ඒක නිවැරදි කරනවා. මේක මේ විදිහට සත්‍යාවියෝ මට්ඨෝ ඩයමානෝව මත්තකි සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ කියලා. දැන් දෙවි කෙනා සවනද කියන්නේ කාමරාගේ ප්‍රහාණය කරන්න හිසගෙන ගත්තා වගේ වෙහෙසෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මේ සතර අපායට අරගෙන යන සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරගන්නට මේ හිසගෙන ගත්තා වගේ වෙහෙසෙන්න කියලා ඉතර වීරිය ආරම්භ කරගෙන. ඉතින් ඉතර මේ කරුණ වලින් අපිට සිහිපත් වෙන අපි දැන් මේ කතා කළ මරණ සත්‍ය ආදී සූත්‍ර වලින් මේ කුසල් කරන්න බ්‍රහ්මසර හැසිරෙන්න. ඉතින් මේකෙදි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න වහවහ වේසී යුතු කියලා පණිවිඩයක් සම්බුද්ධ වදින් අපිට සිහිපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඒ මරණ සතිය වඩමින්, ඒ වගේම වීරියට ආරම්භ කරමින් කුසලයට පැමිණෙන අයුරු මේ මරණ සති සූත්‍ර ආශ්‍රයෙන් ස්වාමිනාස් කතා බස් කරමු. අවසරයි පින්නස් ස්වාමිනාස්. එහෙමයි පින්නස් ස්වාමිනාස්. දැන් අපි කලින් මරණ සති සූත්‍රයේ පඨම මරණ සති සූත්‍රයේ කතා කළා. ඒකෙදි ඒ ස්වාමිනාහන්සලා බුදුරජාණන් වහන්සේ මරණ සතිය වැඩිමේ අනුසස් මරණ සතිය මහන්නේ වඩන්න, මරණ සතිය බොහෝ කොට වැඩුවහම ඒක මහත්ඵලයි මහානිසංසයි, ඒක නිවන කෙලවර කරගෙන තියෙන්නේ, නිවනේ පිහිටලා තියෙන්නේ, අමතු ගදහා අමත්ස පරියෝසාන අමෘති බැසගෙන තියෙන්නේ, නිවනේ බැසගෙන තියෙන්නේ, නිවන කෙලවර කරගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මරණ සතිය අනුසස් ප්‍රකාශ කළාම මහණනි ඔබලා මරණ සතිය වඩනවාද කියලා ස්වාමීන් වහන්සේට ඇහුවාම ඒ ස්වාමීන් වහන්සලා තම මරණ සතිය වඩන ආකාරය ප්‍රකාශ කළා. එහෙමයි. උන්වහන්සේලා මේ තමන්ට මේ පොඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. සමහර සාන්නස නමක් කිව්වා මේ රෑ දහවල ජීවත් වෙන්න පුළුවන් වෙයි, ඒ කාලේ මම මැරෙයි කියලා ධර්මයේ හැසිරෙනවා කියලා අප්‍රමාදී. තව ස්වාමීන් වහන්සේ නමක් මම දහවල ජීවත් වෙයිද දන්නේ නැහැ, මම අප්‍රමාදී දහමේ හැසිරෙන්න ඕන කියලා මරණ සතිය වැඩුවා. තව ස්වාමීන් වහන්සේ නමක් වැඩුවා මම දහවල් භාගයක් ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා උන්වහන්සේ අප්‍රමාදී වුණා. තව ස්වාමීන් වහන්සේ නමක් අප්‍රමාදී වුණා මම මේ දාන වේලක් ආහාර වේලක් ගන්නකම් ජීවත් වෙයිද දන්නේ නැහැ, ඒ කාලේ මම බුද්ධ අනුශාසනාව කරන්න ඕන කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මරණ සතිය වැඩුවා මම හතර පස් පෙඩක් වළඳනකම් ජීවත් වෙයිද දන්නේ නැහැ, ඒ කාලේ මම මැරෙන්න පුළුවන් කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් හිතුවා දැන් බුදුරජාණන් වහන්සේ මේ අය මේ හිමීට මරණ සතිය වඩන්නේ කියලා වදාලා නිසානස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තිවුණු ලෙස මරණ සතිය වඩන්නේ මේ බත් පෙඩක් ගන්නකම් මම ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒ විදිහට මේ ජීවිතයේ කෙටි බව
අපි අරක සූත්‍රයේ කතා කළා මේ ජීවිතයේ හිටි බව අරක ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දුන්න ආකාරයනේ. එහෙමයි. දීර්ඝායුෂ තියෙන කාලයක පව. ඔව්. පින ස්වාමීන් වහන්සේ ඊළඟ ස්වාමීන් වහන්සේලා දෙනම භාග්‍යතුන් වහන්සේට මනසති වඩන ආකාරය කිව්වේ එකපත් කටක් වළඳනකන් ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ ඒ කාලේ මම බුද්ධානුශාසනාව සිහිපත් කරනවා කියලා. ඊළඟ ස්වාමීන් වහන්සේ කිව්වේ මං හුස්ම අරගෙන හෙලන්න පුළුවන් වේද දන්නේ හෙලපු හුස්ම ගන්න පුළුවන් වේද දන්නේ ඒ කාලේ මම මැරෙන්න පුළුවන් මං ඒ කාලේ ධර්මයේ හැසිරෙනවා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා කියලා. ඉතින් මෙහෙම අර තමන් මේ ස්වල්ප වේලාවකින් මැරෙන්න පුළුවන් කියන කරුණ සිහිපත් කරගෙන අප්‍රමාදී වෙලා ධර්මයේ හැසිරෙන එක තමයි උන්වහන්සේලා මනසතේ වඩමින් කළේ. ඉතින් අර ඒ ස්වල්ප කාලයකින් තමන් මැරෙන්න පුළුවන් කියන කාරණාව සිහිපත් කරගෙන තමන් ධර්මයේ හැසිරෙන්නේ කොහොමද? ඒ සඳහා වෙහෙස බුද්ධානුශාසනාවනේ යා කරන්නේ. ඒ ගෙටි කාලයේ තුල මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහිපත් කරගන්නවා. එතකොට මම බොහෝ දේක් කරගත්තා වෙනවා කියලා උන්වහන්සේලා මරණ සතිය වැඩුවේ. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලා අපිට මේ ද්විතීය මරණ සති සූත්‍රයේදී විස්තර කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට. එහෙමයි සනා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවත් මතක් වදාළේ නාදිකාවේ ගිංජික ආවාසත කියන ගඩොලින් කරපු ආවාසයේ වැඩෙද්දී පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතනදිත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හොති මහනිසංස. මහණනි මේ මරණ සතිය වැඩුවහම බොහෝ කොට වැඩුවහම ඒක මහත්ඵලයි මහානිසංසගෙන දෙනවා. ඒ වගේම මේක නිවනෙහි බැසගෙන තියෙනවා. ඒ වගේම මේක නිවන කෙලවර කරලා තියෙනවා. අමත පරිෝසాన. කොහොමද මහණනි මේ මරණ සතිය මේ බොහෝ කොට වඩන්න ඕනේ? මහත්ඵල මහානිසංස වෙන විදිහට කොහොමද මරණ සතිය වඩන්න ඕනේ? නිවන පිහිට කරගෙන නිවන කෙලවර කරගෙන මේ වඩන්නේ කොහොමද මේක? ඒකාන්තයෙන්ම නිවන ඉලක්ක කරගෙන වඩන්නේ කොහොමද මේක කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා. එහෙමයි සාරාංශ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද බික්කවේ බික්කු දිවසේ නික්ඛන්තේ රත්ත්‍යා පතිහිතාය ඉති පරිසංචික්ක. බික්සු මේ දහවල් කාලේ ගෙවිල ඉවරේ හවස් වෙනකොට ඉර බැහැලා ගිහිල්ලා රැ උදා වෙද්දී කල්පනා කරනවා කියන බහුකෝ මේ පච්චය මරණස්. මගේ මරණයට බොහෝ කාරණාව තියෙනවා. එහෙමයි. මොනවද අහිවා මණ්ඩන්සේ මට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. ඊළඟට ගෝනුස්සෙක් මට දෂ්ට කරන්න පුළුවන්. සපා කරන්න පුළුවන් ගෝනුස්සෙක්. ඊළඟට සතපදී පාදසේය තියෙන පත්තෑයි මට දෂ්ට කරන්න පුළුවන්. මේකෙන් මම මැරෙන්න පුළුවන්. මේ ආකාරයට නොයෙකුත් සත්තු මේ කාලා මාව මැරෙන්න පුළුවන්. ඒක මට අන්තරායක් කියලා හිතෙනවා. ඊළඟට මගේ දෙපා පැටලිලා වැටෙන්න පුළුවන්. ඕන තරම් අපි යනකොට පැටලෙන් ගිහිල්ලා අපි බේරෙන ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අපේ මරණයට නරක තැනක් වැදිලා මැරෙන්න ඉඩකඩ තියෙනවා. එහෙමයි. ඊළඟට තවදුරටත් හිතෙනවා බත්තං වා මේ බුත්තං ව්‍යාපජ්ජේ මම බත් කාලා ඒක හරියට දිරවන්නේ නැතුව මම මැරෙන්න පුළුවන්. මගේ පිත කිපිලා මැරෙන්න පුළුවන්. සෙම කිපිලා මැරෙන්න පුළුවන්. වාතය කිපිලා වාතය මේ ආයුධ වගේ මේ ශරීරේ පෙළනවා කිපිලා. මේ වගේ මිනිස්සු මැරෙනව නිසා නන්සනේ වර්තමානෙත් මැරෙනවා මේ කියන කාරණාවලි. මේ මරණයට පත් වෙන නිරන්තරයෙන් පරිසරයේ සෝදානමින් තියෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ හිතන්නේ කියලා. එහෙමයි. අර හුස්ම අරගෙන හෙලන්න කලින් මරණයට මේ වටපිටාවේ පරිසරයේ සෝදානම් වෙලා තියෙන්නේ. ඉතින් තවදුරටත් අමනුෂ්‍යෙක් මාව මරලා දාන්න පුළුවන් දරුණු ව්‍යාල මේ අමනුෂ්‍යයින් නම් මේ අමනුෂ්‍යෙක් පහර දීලා මාව මැරෙන්න පුළුවන්. ඉතින් මෙහෙම මරණ ඕනතරම් අපිට ආරංචි වෙනවා. මෙන්න මේ විදිහට මැරුණොත් මට ඒක අන්තරායක්. සෝ මම සන්තරාය කියලා යාර මේ දහවල් කාලේ ගෙවිලා ඉර බැහැල රෑ උදා වෙද්දී තමන්ගේ මරණයට තියෙන කරුණු සිහිපත් කරනවා. එහෙමයි සර්. දැන් අද කාලේ අපිට තවත් හිතන්න නොයෙකුත් දේවල් මේ පරිසරය තුළ තියෙනවා නේ සන්නහස. එහෙමයි. අපි පාරක යනවා නම් පාරේ වාහනයකට යට වෙලා මැරෙන්න පුළුවන්. වාහන හැප්පිලා අපි මේ හොඳට ගියත් අනිත් වාහනයකට යට වෙලා මැරෙන්න පුළුවන්. ගෙදර කීද්දි ගෙට යට වෙලා මැරෙන්න පුළුවන්. භූමිකම්පා වෙලා මැරෙන්න පුළුවන්. නොයෙකුත් කල්පනා කරන ඉදිරියතුරු අපේ පරිසරයේ සෝදානම් වෙලා තියෙන අපේ මරණය මේ කයත් සෝදානම් වෙලා තියෙන කයත් අවිනිශ්චිතයි. වටපිටාවේ පරිසරය
අවිශ්‍යදානි සන්නස්. එහෙමයි සන්. දැන් අපිට කොච්චර අහන්න ලැබෙනවද දැන් රටේ තොටේ විවිධ අයරින් විවිධ හේතු නිසා එක එක විදියට මිනිස්සු මැරිලා නොයෙක් ක්‍රමවලට නේද? එහෙමයි. දියේ ගිලිලා ඇක්සිඩන්ට් වෙලා ඊට. ඒ මේ ඒ හැම අවස්ථාවක්ම අපිටත් එහෙමයි උදා වෙන්න පුළුවන්. එහෙමයි. අන්න ඒක තමයි මේ මරණානුස්සතිය මෙතනද හිතන්නේ නිසාන. අන්න මේ මෙහෙම හිතලා කල්පනා කරන කොහොමද මේ අනුශාසනා බුද්ධානුශාසනාව සිහිපත් කරගන්නේ? එයා තවදුරටත් ප්‍රත්‍යක්ෂා කරනවා කියනවා. අත්තිනුකෝ මේ පාපක අකුසල ධම්ම අප්පහේන. ඒ මේ අසු රත්ින් කාලං කරොන් තස්සන්තරායායත්. මේ රාත්‍රියේ මම මැරෙද්දි මට අහිත පිණිස පවතිනා වූ මට ප්‍රහාණ වෙලා ගියපු නැති. ඒ කියන්නේ තම මා තුළ තියෙනා වූ අකුසල ධර්මයන් තියෙනවද මට අහිත පිණිස පවතින. දැන් මේ රෑ මාව මැරෙන්න පුළුවන්. මේ රෑ මම මැරෙලා යද්දී මට අහිත පිණිස මාව දුගතියට හෙළන නිරයට ඇරයි යන තිරිසන් ලෝකයට පෙරේත ලෝකයට ඇරයි යන මට දුක ඇති කරලා දෙන්න අකුසල්. දැන් දුක ඇති කරලා දෙන්න අකුසල් වලින් ඉන්නේ පාප කර්ම වලින්. එබඳු ප්‍රහාණේ නොවිච්ච අකුසල් මගේ හිතේ තියෙනවද කියලා එයා ප්‍රත්‍යක්ෂා කරලා බලනවා කියනවා. එහෙමයි. අන්න එහෙම ප්‍රත්‍යක්ෂා කරද්දී එයාට තේරෙනවා නම් මං ගාව මේ මේ අකුසල් තියෙනවා ප්‍රහීන වෙලා ගිහිල්ලා නැති. මට අනුතුරුදායක වූ මේ මේ අකුසල් මන් තුළ තියෙනවා කියලා එයාට සිහිපත් වෙනවා නම් තේන භික්කවේ භික්කුණා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහනායි. අන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න තමන් තුළ ප්‍රහීන නොවී තියෙන අකුසල් තියෙනවා කියලා වැටහුනොත් අන්න ඒවා ප්‍රහාණය කරලා දාන්න. එයා අදිමාත්‍ර අදිමත්තෝ ඡන්දෝච අදිමාත්‍ර ඡන්දයක් වෑයමක් වායාමෝච උත්සාහයක් ඒ වගේම බලවත් උත්සාහයක් අපපටි වානිච නොපසුබස්නා නොපසුබට අත් නොහරින උත්සාහයක් සතිච්ච සම්පජඤ්ඤංච කරණීයං සිහියකුත් නුවණකුත් උපදවාගෙන ඒ සඳහා වෑයම් කරන්න ඕන කියන. එහෙම ඒතර එතනදී තමයි පින්නස් ස්වාමීන් වහන්සේ මෙතන මේ සතර සම්‍යප්ප්‍රදාන වීරියටයි වීරිය ගැන කියවෙන්නේ නේද? ඔව්. දැන් වීරියේදී බුදුරජාණන් වහන්සේ කොහොමද පින්නස් සානහස දේශනා කරන්නේ? අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නූපන්නා වූ අකුසල ධර්මයන් නූපද වීම පිණිස. චන්දං ජනේති කැමැත් උපදව ගන්නවා. වායමති වෑයම් කරනවා. මේකත් මෙතනත් ඒ විදිහටම කියවෙනවා. ඒකම තමයි වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහසිත දැඩි කොටගෙන ඒ සඳහා පිහිස මහන් තියෙනවා. මෙතන කියන්නේ අදිමත්තෝ ඡන්දෝච වායමෝච උත්සාහෝච උත්සාහයක් උසෝල්හිච බලවත් උත්සාහයක් උසෝල්හිච කියන්නේ බලවත් උත්සාහයක්. ඊළඟට අත් නොහරි නප්පටි වානිච අත් නොහරි උත්සාහයක් ඒ වගේම සිහියක් නෝනක් උපදවගෙන කටයුතු කරනවා කියන්නේ. එහෙමයි. ඒ තමන්ට අවසරයි අනතුරු අන්තරාය කර තමන් ඒ රාත්‍රියේ මේ ගියොත් තමන්ට අන්තරායක තියෙන අකුසලේ ප්‍රහාණය කරන්න එහෙම වෙහෙසෙන්නේ කියලා. වෙහෙසෙන්නේ. ඒතරට දෙවි කෙනා කාමරාගේ ප්‍රහාණය කරන වෙහෙසෙන්නේ කියලා එතන කියන්නේ බගතුන සක්කාය දිට්ඨිය. ඔව්. ප්‍රහාණය කරන්න වෙහෙසෙන්නේ කියලා එතන දේශනා. කාමරාගේ ප්‍රහාණය වෙලා යන්නේ ඇත්තටම අනාගාමි කෙනානේ. ඊට කලින් තමන්ට අනුතුරුදායක අකුසලේ තමයි සක්කාය දිට්ඨිය. චතර අපායට අරගෙන නිසා එහෙම. ඉතින් මේ විදිහට මේක උපමාවකිනුත් බුදුරයන් වහන්සේ කියලා දෙනවා. හරියට මහණෙනි හිස ගිනි ගත්තාම ඉතින් තමන් ඇඳන් ඉන්න වස්ත්‍රය ගිනි ගත්තාම ඒ ඇඳුම වස්ත්‍රය නිවන්න ගිනිගත්ත හිස නිවා දාන්න අදිමාත්‍ර කැමැත්තක් එයා ඇති කර ගන්නවා. ඒක ඇති වෙනවා. ඒ වගේම වෑයමක් ගන්නවා. බලවත් උත්සාහයක් ගන්නවා. ඒ වගේම අත් නොහරින උත්සාහයකින් ඒ සඳහා සිහියක් නොනක් උපදවගෙන කටයුතු කරනවා. අන්න ඒ වගේ ඒ හිස ගිනි නිවා ගන්න ගිනි ඇවිලිච්ච වස්ත්‍රය නිවා ගන්න වෑයම් කරනවා වගේ මේ හිතේ තමන්ට අහිත පිණිස පවතින අකුසල් දුරු කරගන්න උත්සාහයක් වෑයමක් උනන්දුවක් අත් නොහරින උත්සාහයක්. ඒ කියන්නේ තමන් මේ රෑ මැරුණොත් තමන්ට අහිත පිණිස පවතින හැම නැත්තම් අර හිස ගිනි ගන්නත් දාලා හිටියොත් එහෙමයි තමන් දන්නවා තමන්ට මේ වෙන අනතුර වෙන දෙයක් කරලා බෑනේ කිනේ. අනිවාර්යෙන් ඒ ඇඳුම එක නිවා ගන්න ඕනේ. කොහොමද නිවා ගන්න? අදිමාත්‍ර ඡන්දයකින් උත්සාහයක් අරගෙන කටයුතු කරන එක නිවා ගන්න. ඒ වගේ මේ තමන්ගේ හිත ගිනි ගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අකුසල වලින් ගිනි ගන්නවා. රාගයේ ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක් කියලානේ. ඉතින් මේ තමන්ට ප්‍රහාණය නොවිච්ච අකුසල් තමන්ගේ හිත තුළ දකින කෙනා
මේ රෑ මම මැරෙන්න පුළුවන් කියලා ඒව දුරු කරගන්න අදි මාත්‍ර උත්සාහයක් වෑයමක් උනන්දුවකින් කටයුතු කරන්න ඕන කියලා. එහෙමයි පින්නස්සන්න. එහෙමයි. ඉතින් එයා ප්‍රත්‍යක්ෂා කරද්දී පින්නස් ස්වාමීන් වහන්සේ දැන් අකුසල් තියෙන කෙනායි කටයුතු කරන්නේ. ඒ විදිහට. ඔව්. එයා ප්‍රත්‍යක්ෂා කරද්දී මෙහෙම දැනගත්තොත් මට අහිත පිණිස පවතිනා වූ අකුසල් ප්‍රහීන නොවිච්ච අකුසල් මන් තුල නැහැ. අන්තරාය කර අකුසල්. අන්තරාය කර අකුසල් මම මේ රැය මැරුණොත් මට අහිත පිණිස පවතිනා වූ අන්තරාය කර අකුසල් මන් තුල නැහැ. කියලා යාට තේරුණොත් එයා බුදුරජාන් වහන්සේ වදාරනවා තේන භික්කවේ භික්කුණා තේනේව ප්‍රීති පාමොජ්ජේන විහාතබ්බං. යායේ ප්‍රීති ප්‍රමුදිත භාවයේ සොම්නස් සහගත සිතින් මේ රාත්‍රී දහවල් කුසල් දහම් වල හික්මෙමින් වාසය කරන්න ඕන කියන. අහෝ රත්තාන් සික්කිනා කුසලී සුදම්මේසු. රෑ දහවල් දෙකේ යා කුසල් දහම් වල හික්මෙමින් සතුටින් වාසය කරන්න ඕන කියන. එහෙමයි. ඉතින් ඒ එයා මේ දහවල් කාලේ ගත වෙලා රෑ උදාවේදී කල්පනා කරපු විදිහ. රාත්‍රියේදී. ඔව්. ඒ විදිහටම පින්වත් ස්වාමීන් වහන්සේ කල්පනා කරන්න කියනවා. රාත්‍රිය ඔන්න එයා ජීවත් වෙනවා කොහොම හරි මැරෙන්නේ නැතුව. උදේ වෙනකම් පාන්දර වෙනකම් ජීවත් වෙන්න පුළුවන් වුණා කියමුකෝ. ඊට පස්සේ ඔන්න රෑ ගෙවිලා දහවල ඉරුදා වෙලා දහවල් කාලේ එනවා. අනේ දහවල් කාලෙත් අදහරින්න එපා කියනවා. මේ දහවල් කාලෙත් එයා මරණ සතිය වඩනවා. මගේ මරණය සඳහා මේක හේතු තියෙනවා. සර්පෙක් කාලම මැරෙන්න පුළුවන්. ගෝනුස්සෙක් කන්න පුළුවන්. පත්තෑයෙක් කන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ පය පැකිල්ලම මැරෙන්න පුළුවන්. ඊළඟට බත් කාපු ආහාරය දිරව නැතුව මැරෙන්න පුළුවන්. පිත කිපිලා, සෙම කිපිලා, වාතය කිපිලා මම මැරෙන්න පුළුවන්. මිනිස්සේ මේ මිනිස්සයෝ නොයෙකුත් උපක්‍රම කරනවා මිනිස්සු මරන්න නිසාන. මිනිස්සු ඝාතන නිමෙරුම් තේ. මෙහෙම මාව මල්ලා දාන්න පුළුවන්. අමනුෂ්‍යයෝ ඉන්නවා. උම්මාව මරන්න පුළුවන් කියලා. මේ මරණයේ පිණිස මේ පරිසරයේ තියෙන හේතු එයා කල්පනා කරලා මේ දහවල් මම මේ දේවල් වලින් මැරෙන්න පුළුවන් කියලා රෝග පීඩා උස්සන්න වෙලා මැරෙන්න පුළුවන් නේ සාන. මෙහෙම මැරෙන්න පුළුවන් කියලා එයා කල්පනා කරනවා ඉස්සෙල්ලා විදිහටම. මෙහෙම මේ දහවල් කාලේ මම මැරුණොත් මට ප්‍රහීන අප්‍රහීන ප්‍රහාණය නොවී තියෙන මට අනතුරුදාය අන්තරාය පිණිස පවතින අකුසල් මගේ හිතේ තියෙනවද කියලා එයා කල්පනා කරනවා. අන්න එහෙම තියෙනවා කියලා තේරුණොත් අර හිසගිනි ගත්තු කෙනෙක් ඒ ගින නිවන්න මහන්සි ගන්නවා වගේ. වස්ත්‍රයේ ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒ වස්ත්‍රේ නිවා දාන්න මහන්සි ගන්නවා වගේ. බලවත් උත්සාහයක් ඒ අකුසල් ප්‍රහාණය කරලා දාන අදිමත්තෝච ඡන්දු අදිමාත්‍ර ඡන්දයක් වෑයමක් උත්සාහයක් බලවත් උත්සාහයක් සිහියක් නෝනක් උපදවාගෙන ඒ අකුසල් දුරු කරන්න කටයුතු කරන්න කියන්නේ. ඒක තමයි වීරිය මේ සිහිපත් වෙන කරුණ මේ උතුම් දේශනාවේදී ද්විතිය මනසද සූත්‍රයේදී ඒ දහවල ත්‍රචන්දයේ උස්සාහය එහෙමයි ඒ ගැන කිව්වේ. දහවල මේ විදිහට සිහි කරද්දී ඒ අකුසල් තමන් තුළ තියෙන බව දකින්න නැත්තා. එයා සතුටින් කුසල් දහම් වල හික්මෙමින් රෑ දහවල් දෙකේ වාසය කරන්න කියලා. එහෙමයි. ඒ විදිහට දෝති මනසති සූත්‍රයේදී භාගදන වාසේ ඒ වදාලේ ඒ විදිහට වීරිය කිරීම ගැන. එහෙමයි. ඒ වගේම පින්නස් වනාසේ තව තීති සූත්‍රයේදී මේකට සම්බන්ධ කරගන්න කොටසක් තියෙනවද මේ අකුසල් ප්‍රහාණය කරගන්නට කුසල් දියුණු කරගන්නට මේ වීරිය උපදවා ගන්නට දැන් අපි මේ කතා කරන සතර සම්ප්‍රදාන වීරියට දැන් අපිට තව දුරටත් හොඳට තේරුම් අරගෙන වීරියට පෙමිනෙන්න උපකාර වෙන කොටසක්. ඔව් දැන් මේකේදී පින්න ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී බුදුරජාන් වහන්සේ මේ තමන්ට අහිත පිණිස පවතින අකුසල් තමන් තුළ තියෙනවද කියලා ප්‍රත්‍යක්ෂා කරනවා. එයා මේ දහවල මම මැරෙන්න පුළුවන් මට මැරෙනකොට මේ රාත්‍රියේ මම මැරෙන්න පුළුවන් මැරෙනකොට මට අනතුරුදායක වූ අප්‍රහීන ප්‍රහාණය නොවිච්ච අකුසල් මන් තුළ තියෙනවද කියලා එයා ප්‍රත්‍යක්ෂා කළා කරන්න කිව්වා. එහෙමයි. අනේ ප්‍රත්‍යක්ෂාව කරන හැටි මේ තිති සූත්‍රයේ හරි ලස්සනට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමයි. ඒකදී මුලින්ම බුදුරජාන් වහන්සේ වදාරනවා මේ කුසල් දහමවල පිහිටා තිබීම මම වර්ණනා කරන්නේ නැහැ කියලා. එහෙම එකේ මේ මම අභිවෘද්ධියයි වර්ණනා කරන්නේ පරිහානිය කොහොමදත් මම ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා. මම කුසල් දහම් වල අභිවෘද්ධියයි වර්ණනා කරන්නේ කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනෝ මේ භික්ෂුව මේ අනුන්ගේ සිත දැනගන්න දක්ෂ නැත්තම්
අනුන්ගේ සිත ගැන හොයන්න ඕනේ, තමන්ගේ සිත ගැන ප්‍රත්‍යක්ෂා කරන්න. සචිත්ත කුසලෝ භවිස්සාමිති, තමන්ගේ සිත මේ ප්‍රත්‍යක්ෂා කරමින් තමන්ගේ සිත පිළිබඳව හොඳට තේරුම් ගනිමින් වාසය කරනවා කියලා හික්මෙන් කියන භික්ෂුවට. කොහොමද මේ තමන්ගේ සිත ගැන භික්ෂුව ප්‍රත්‍යක්ෂා කරමින් මේ කුසල වෙන්නේ, සචිත්ත පරියාය කුසල වෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ වලින් උපමාවක් කියනවා. හරියට මේ ලස්සනට සැරසෙන්න කැමති තරුණ දුවෙක් පුතෙක් මේ කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා, පිරිසුදු දීභාජනයක් ගාවට ගිහිල්ලා තමන්ගේ මූණ බලලා හැඩ වෙනවා වගේ. තමන්ගේ මූණේ යම් කිසි රොඩ්ඩක්, දුහුවිල්ලක්, හොටු කෑල්ලක් හරි මොන හරි තිබ්බොත් ඒක අයින් කරලා ඒක දුර වෙලා ගියාට පස්සේ එයා සතුට වෙනවා, මම දැන් පිරිසුදුයි, මම ලස්සනයි කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුවත් ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. මේ ප්‍රත්‍යක්ෂා තමන්ගේ හිත ගැන ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂා කිරීම අර මුහුණ බලලා මුහුණේ තියෙන රොඩු අයින් කරගන්නවා වගේ තරුණ දුව පුතා. එහෙමයි. මේ තමන්ගේ හිත ගැන ප්‍රත්‍යක්ෂා කිරීම ගොඩාක් ಉಪකාරයි කියලා. කොහොමද මේ ප්‍රත්‍යක්ෂා කරන්නේ? අර පටව මරණ සති සූත්‍රයේ අර ප්‍රත්‍යක්ෂා කරන ආකාරයට සමානයි. මේ මම අභිජ්ජාවෙන්ද බහුලව වාසය කරන්නේ, දැඩි ලෝභයෙන්ද මම දවසේ වැඩියෙන් ගත කරන්නේ, නැත්නම් මං අභිජ්ජාවෙන් තොරවද, මං ද්වේෂයෙන්ද තරහ සිතින්ද මම මේ දවස ගත කරන්නේ වැඩිපුර, නැත්නම් මං මෙත් සිතින්ද වාසය කරන්නේ, මං නිදිමතින් පීඩා විඳිමින්ද මම මේ දවස වැඩියෙන් ගත කරන්නේ, නැත්නම් තීරමෙද්දී දුරු කරලා මේ තීරමෙද්දෙන් තොර සිතින්ද මං ගත කරන්නේ, එහෙනම් මං විසිරුණු සිතින්ද මේ දවස වැඩියෙන් ගත කරන්නේ, නැත්නම් නොවිසිරුණු සිතින්ද. ඊළඟට මම සැකයෙන් යුතුවද දවස වැඩිපුර ගත කරන්නේ, සැකයෙන් තොරවද? ඊළඟට මම ක්‍රෝධයෙන්ද බහුලව ජීවිතය ගත කරන්නේ, ක්‍රෝධයෙන් තොරවද? ඊළඟට මම කිලිටු සහිත සිතින්ද දවස ගත කරන්නේ, නොකිලිටි පිරිසුදු සිතින්ද? ඊළඟට මම කායික බරගතියෙන් පීඩා සහිත කයින් යුතුවද දවස ගත කරන්නේ, නැත්නම් අසාරද්ද සැහැල්ලු කයින්ද මම දවස ගත කරන්නේ? එහෙමයි. ඊළඟට මං කුසීතවද වාසය කරන වීරිය ගැනත් එයා හිතනවා, මං කුසීතවද දවස වැඩිපුර ගත කරන්නේ, නැත්නම් ආරද්ද වීරියෙන් පටන් ගත්ත වීරියෙන් යුතුවද මං ගත කරන්නේ කියලා එහෙමයි ප්‍රත්‍යක්ෂා කරලා බලනවා. ඒ වගේම මං සමාහිත සිතින්ද දවස වැඩියෙන් ගත කරන්නේ, අසමාහිතවද? අන්න එහෙම ප්‍රත්‍යක්ෂා කරද්දී පින්න ස්වාමීන් වහන්සේ මේ අකුසල් වලින්ද ඉන්නේ, නැත්නම් මං කුසලයේ තුලද ඉන්නේ කියලා මේ ප්‍රත්‍යක්ෂා කරන්නේ. එහෙම ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී එයාට තේරෙනවා නම් මං අකුසල් කියන්නේ අභිජ්ජාවෙන් ඉන්නේ, තරහසිතින් ඉන්නේ, නිදිමතින් පීඩා විඳින්මින් ඉන්නේ, මං විසිරුණු සිතින් ඉන්නේ, කිල්ටු සිතින් ඉන්නේ, මම කායික බරගතියෙන් ඉන්නේ, මං කුසීතව ඉන්නේ කියලා තමන්ට තේරෙනවා නම්, අසමාහිත සිතිනුම තමන් මේ අකුසල් එක්ක ගැවසීගෙන ඉන්නේ කියලා තේරෙනවා නම්, අන්න ඒ භික්ෂුව තේන භික්කවේ භික්ඛුනා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහනාය, අන්න ඒ භික්ෂුව ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න අන්න අදිමාත්‍ර ඡන්දයක්, අදිමාත්‍ර වෑයමක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, නොපසුබස්නා උත්සාහයක්, සිහියක් නුවණක් පිහිටුවගෙන කටයුතු කරන්න ඕන කියනවා. අර ද්විතීය වර්ණ සති සූත්‍රයේ සිහිපත් කළා වගේ හරියට අර මේ හිස ගිනිගත්තු කෙනෙක්, හැදුමට ගිනිගත්තු කෙනෙක් ඒ ගින නිවන්න බලවත් කැමැත්තකින් උත්සාහයකින් වෙහෙස මහන්සි වෙනවා වගේ තමන්ගේ මේ හිතේ අර අකුසල් තියෙනවා කියලා දකින කෙනා අර අභිජ්ජාව, ක්‍රෝධය, එක මේ තීන මිද්දේ ආදී මේ අකුසල් වංචනීය කරන ආදී දැන් මේ විදිහටම අනුමාන සූත්‍රයේත් අකුසල් ලිස්ට් එකක් පෙන්නලා දෙනවා. මේ ප්‍රත්‍යක්ෂා කරමින් ඒව තමන් තුළ තියෙනව නම් දැකලා මේ විදිහ බලවත් උත්සාහයකින් ඒව ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕන කියලා. එහෙමයි. ඉතින් ඒ ත්‍රිති සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට අර සිත ප්‍රත්‍යක්ෂා කරමින් තමන්ගේ ජීවිතයේ බහුල වශයෙන් ගිවිල යන්නේ අකුසලෙ තුළ නම් ඒ අකුසලෙන් මිදෙන්න තමයි ඔය විදිහට අපිට අවාදානුසාසනා ලබා දෙන්නේ. ඉතින් භික්ෂුව මේ එක හරියට අර කණ්ණාඩියකින් මුහුණ බැලලා සැරසෙනා වගේ ලස්සනට ඉන්න කැමති කෙනා, පිරිසුදු හිතකින් වාසය කරන්න කැමති කෙනා තමන්ගේ හිත ගැන නිරතුරු මේ විදිහට ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා. ඉතින් ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී යාට තේරෙනවා නම් මම අභිජ්ජාවෙන් තොරව ඉන්නේ, තරහෙන් තොරව ඉන්නේ, තීරමිද්දෙන් තොරව, විචිකිච්ඡාවෙන් තොරව, ක්‍රෝධ රහිතව, කිලුටු රහිතව, සැහැල්ලු කයින් යුතුව, ආරද්ධ වීරියෙන් යුතුව, සමාහිත සිතින් මම දවස වැඩිපුර ගත කරන්න කියලා තේරෙනවා නම්
එයා ඒ කුසල ධර්මයන්හි පිහිටලා උත්තරින් ආසවානං කයා යෝගෝ කරණීයෝ. දිරිහි ආශ්‍රව ශ්‍රය කිරීම පිණිස මහන්සි වෙන්න කියන. එහෙමයි පිණිස. එතකොට මේ විදිහට මේ අර තමන් මේ දහවල් කාලේ මැරුණොත් තමන්ට අහිත පිණිස පවතින අකුසල් තියෙනවද කියලා බලලා දුරු කරන්න මහන්සි වෙහෙසෙනවා. ඒ වගේම රාත්‍රියේ තමන් මැරුණොත් තමන්ට මැරෙන්නටපත් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මැරුණොත් තමන්ට අහිත පිණිස පවතින අකුසල් තියෙනවද කියලා ප්‍රත්‍යක්ෂා කළා. තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. නැත්තම් එයා සතුටින් තව තවත් ධර්මයේ හැසිරෙමින් ආශ්‍රවයන් ශ්‍රය කිරීම පිණිස මහන්සි ගන්න ඕනේ, වීරිය කරන්න ඕනේ. අදි මාත්‍ර ඡන්දය, ඒ වගේම වෑයම, උත්සාහයක්, බලවත් උත්සාහයක්, සිහියක් නෝනක් උපදවාගෙන වෑයම් කරන්න ඕනේ, වීරිය කරන්න ඕනේ, සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් කටයුතු කරන්න ඕනේ කියන එකයි මේකෙදි මේ දේශනාවලින් අපට කියලා දෙන්නේ. පණිවිඩය හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ. එහෙනම් අද දවසේත් ဒုတိය පාරණසති සූත්‍රය, ඒ වගේම ත්‍රිති සූත්‍රය අසුරු කරගෙන වීරිය වඩන අයුරු කෙනෙක්ගේ ජීවිතයට අකුසලයේ බැහැර කරමින් අන්තරාය කර අකුසල් අඳුනගෙන හදිස්සියේ තමන් දවල් කාලේ රැ කාලේ මැරුණත් ඒ සියලු අවස්ථාවන්හිදී අනතුරින් අත් මිදෙන්නට මරණ සතිය සිහිපත් කරලා අදි මාත්‍ර ඡන්දයක්, වායාම වෑයමක්, ඒ වගේම බලවත් උත්සාහයක් පිනසවන් වාසේ වදාලා නොපසුබසනා උත්සාහයක් අරගෙන සිහිය නුවණ පවත්තන්ට කියලා බුද්ධ දේශනා උපුටා දැක්ව. ඉතින් ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම ගුණ කරගන්නා ජීවිතයකට මේ වීරිය නකොඩවා පවත්වන්නට උපකාරණ මේ උතුම් සම්බුදු බණපද අපි කතා බස් කළේ, ශ්‍රවණය කළේ, සාකච්ඡා කළේ, එරිපෙහෙරි කළේ පින්න ස්වාමීන් වහන්සේ මේ නිර්මල සම්බුදු වදන ලොවට දායාද කිරීමෙන් ශ්‍රද්ධා මාධ්‍යජාලය පින්න ස්වාමීන් වහන්සේ සමගින් අප, ඒ වගේම ස්වාමීන් වහන්සේලා අපි හැම දෙනා මේ රැස් කරන පින කාටත් ඉතාම අමාරු උපදවා ගන්නට මේ දුෂ්කර වීරියම උපදවා ගන්නට ඒකාන්තයෙන් හැම දිනාටම මේ කුසලානිසංස හේතු ආසනා විත්වා සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.